ජිරන හම දුවකින් බලාපොත්තුොමක්ද විභාගට හොඳට ලෑස්ති වෙලා විභාගට හොඳට වාඩි වෙලා බයිලජ්වට ඒ පල එකක් ඒ එකක් ඒ වන ඇත්තං B ල එකක් එකක් ගැඩී හැම දරුවකම් බලාපොත්තුව තමයි විශ්වද දයාලා යන එක එහමන ඇත්තං මඩිසිනිය එක අපි දැන්නවා අඒ සඳහා අනිවාරයම දරුවකුට ක් බීකක් ගන්නම වෙනවා සියකක් අරගෙන විශවද්‍යාලයන් බලාපොරොත්ක් අපට තියන්නු පේ එකට ප්‍රධනම හේතුව තමයි අපි දන්න විදිහට ලංකාවේ ආ කොමස් සයින්ස් තෙක්නොෝජි කරන කියන විෂය දහරාවන් හතරම වාඩි වන දරුවන්ගේ අවුරුද්ධකට විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශය ගන්න පුළුවන් වෙන්නේ සියයට දහයක් වගේ ඉතා සුළු ශේෂ සංක්‍යාව එහෙනම් මේ සීයට දහයට ඇතුළුවීම අපිට පේනවා ලොකු අපියෝගයක් එහමන තන් ලොකු ෆයි් එකක් දෙන්නඩෝන වැඩක් හරි එතකොට අන ඒහින් දානේ සමහරක් දරුවන් බයකරණ දරුවන් පොස්යි සක තර්චයි වගේ ශයි තුනන්කි හිල්ලා එක්ක කැම්පොස් යන්නේ නැත්තම් මඩිසින්නේ යනි එතකොට ඒක් ව එකක් ගන්නේ කොහොමද අනේ ගැන අවධානයම කරන එක තමයි මගේ බලාපොරතෝවෙෙන් මුලින් අවධානයම කරන කැමති දරුණීමම මේ බයිලජි සම්පන්ධව ඔයාලා එහෙමනත ගුරුවරුන් වැඩිහිටියන් දරන මතය මොකක්ද කියලා අහන්න නතවේ මසල් ද වැල දන්නවා බයක කරන දරුවයකින් ඇයහොත්තහෙම බලජි කොහොමද කියලා මොගද කියන් මොහරගන්න පුුවන් ෆිසිික් කේම තමයි අවුලතියකි ඔන්න ඔය කතාවම තමයි මේ බයෝ කරන දරුවන්ගේ දෙම උපියන් එහමන තම් වැඩි හිටිය එහමන ම් ගුරුවවරුන් හෙමෝම කියනවා බලජි හරි ලියසි බලජින මොනහරි කරගන්න පුළුවන් කියලා එතුරු මේ කතාව ඇත්තද මංඒට වලර දෙන හොදම පැහැදිලිකිරීම තමයි දන්නවාන හම උුද්දෙම ඒලවල විභාහික්වියයු මේ විවාාගෙ ප්‍රතිඵලය නොම මාස තුනකට විදර පාත්සේ.දැ මේ ප්‍රතිඵල විශලේෂණය කරොත් එෙම එමතම අපි දන්නවා මේ ප්‍රතිඵලත් එක්ක විශ්ලේෂණයක් එනවා ඒ විස්ලේෂණය හොදින් විමර්චනය කළොත් අපට පේනෝ මේ බාලජි විශය ලේසයකු වනි එනම් හුදරම් ප්‍රතිඵල තියනොන යිලජග් ඒගෙන ඇත්ත ම ඇල දන්නවත ආට් කොමස් සයියන්ස් එක්නෝජිකන විෂය දහරාවන හතරීම. අඩුම ඒ ප්‍රසරයක් තියන්නේ බයිලජ විෂ ඒ විතනක් නවී දැන් අපි දන්නවා බයිල්ලජ පිසික්ස් කෙමේස්ව කියන විශෂයන්තුරටම එMCකල් පේපර අත්තරෝේ මේ පෙපරකරත ඉනවාන බහුවරණ පණහ බැකි මේ පණහයෙන් පණහම ිසික්ස් කල කෙමෙස්වල ගන්න දරුවෝ ඕන තරන් ඉන්නෝ. හැබේවල දන්නවත් දන්නේ. බයිලජල කවදාවත්. එMCී කිව්පේ පර එක පනහම පණක් ගන්න දරුව කවුරුත්. එතු බයිලජ ලේසේ කියන එක සාධාරණද එහම සාධනීයද ලොකු ප්‍රශ්නයක් තියෙන වනේද. ඒමගේම තුමයි මේ හැම විෂේකම දරුවන් අනුවයි සීය අතර එකවෙ සීයෙන් ලකුණු ගන්න ළමයි ප්‍රමාණයක් එන්නුවනේ දැම් පිසිික්ස් ගත්තොත් කමේශ ගත්තොත් අනුවයි සීය ගන්න දරුවන් ප්‍රතිසතයක් එන්නවා එක සීර දුම ගානක් වෙන්න පුළුවන්. නමුත් බයිලජි වල දන්නව දන්නේ අනුවයි සිය යතරට යන දරුවන් සීරෝ ඒමන ඇතම් බින්දුව එතකුට අපිතින් ප්‍රශ්න තමයි බයලජි ලේසිනම් විෂය දහරාවන් හතරකින්ම ඒ ප්‍රතිසතය අවමුණ බලජට ඇයි ඒවගේ බහුවරණ පණහක් කරනකොට පණහෙන් පණහම ගන්න එක දරුවෙක් වත් නැත්තේ ඇයි ඒවගේම අනුවයිසිය අතර ප්‍රතිසතයට ළඟාවෙන දරුවන් ලංකාවේ නැත්තේ ඇයි මේ ඒකන්නේ බයිලජ අමාරුද න මං කියය බයිලජි මාරු කියලන බයිලුද ලේසි හැබැයි බෛලජ විෂවයට ඒකක් ගන්නකොට අපට පේනවා ලොකු අභියෝගයක් තියෙන කියලා. එතුල් මේ අභියෝගයේ ජයගන්නේ කොහොමද අන්න ඒගෙන අධානමු කරන්නයි මම උත්සාහ කරන්නේ අපි දන්න දෙයක් තමයි ඒලවල් හැම විෂය දහරාවකටම නිශ්චිත සලබ එකක් තියෙනවානි එම ෝො එකක් තියෙනවාන අපි සම්පත්පොත කලකරකන් එ මේ රිසෝස් බුක්කට අනුව අපට බයිලෝජටත් නිශ්චිත සලබස් එකක් මෙහමනතා විශේ දහරාවක් තියරු දැ විශේදහරාව හොඳින් අපි ආවරණය කරගන්නත් තෝනි එතට අපිට කියන දේ තමයි මේ රිසෝස් බුක්ග පිට එිය විභාගර කිසි දෙයක් කියන්නේ එතට අපම කද හිතන තේරුම් ගන්න හරි රිෝ එකේතිය සියලු දවල් පාඩන් කරන ඇතින ගල පිට මොෙ නේන ආනේ නිසා ගුරුවරු දරුවන්න උත්සාහ කරනවා මේ විෂය කරනු විතරක් කට පාඩන් කරලා විභාගලියන්. ඕක තමයි ප්‍රධානම හේතුව මේ බයලජිවලට පනයිම් පණහා ගන්න හෝ අර අනුවයි සියයි අතර හළ ලකු ප්‍රමාණයකට එන්න බැරි වෙන්න හේතුව මොකද විෂය කටපාඩම් කරලා බලජ පේපරකට මුණ දෙන්න හරි අමාරු දරුවටී මොකද අපි බලජ පේපරක් ගත් උත් හෙම අපිට හොඳින් පේනවා ඉතා ගැමුරු විෂය කරනු අප බලාපොත්තුවය නවා කියලා විශේෂම කටි අවධයනම කරන්න ඕනේ MCQ පේරට එන් අපි බලජට ඒකක් ඒ පලස් එකක් බලාපොරොත්තු වෙනවනම් එMCව පේපර එකේ දරුවන බහුවරණ හතලක් හතල පහක් අතර සීමාවට එන්ඩුවනි ඒමනත ඒකක් ගන්න පේ බිකක් ගන්නවනම් එMC එක තිස් පහක් හතලියක් අතරට එන්න එකතුට ඒක ලේසිද අපට පේනුවන බහුවරණ පණහක් ගන්න කිසිම දරුවෙක් නෑ කියල කියන්නේ එතුට බහුවරණ හතහියකට වැඩ එමන තන් තිස් පාකට වැඩි ප්‍රමාණයකට එන්න ලේසිනය එකට හේතුව මෙන්න මේක දරුවුණේ දැම් බහුවරණ පනාහේතියෙන බහුවරණ ගොඩක් ගත්තුොත් එක්කෝ වහන්නේ හරි ප්‍රකාශනය එහමන හන්නේ වැඩදි ප්‍රකාසය. එතකොට හිතන්න බලන්න ප්‍රශ්නයක හරි ප්‍රකාශනය රන්න නම් ොක කරන්න. වැරදී කියල ප්‍රකාශන හතරක් අයින් කරලා හරි ප්‍රකාශනය තෝරගන්ඩ වලි එතුට අපට පෙනවා ඒ වරන පහ ඉතා හොඳින් තර්කානුකොළව සංසන්ධනය කරලා වඩාත් හරියක තෝරන්න වෙන එතුට වැරදි ප්‍රකාශනය තෝරන්නකි වොතේම ඒවගේම තමයි හරි ප්‍රකාශන හතරක් අයින් කරලා වැරදික තෝරගඩ වෙනවා එතකොට හිතන්න බලන්න එහෙම කරන්න පුළුවන්ද විෂය කරුණු කටපාඩාම් කරලා එහනම් ඒවගේම තමාදරුණි ස්ටක්චේපරෙක් ගන්න ස්ක්ෂ පේපරෙක් ගත්ත උත්තහම අපිට උත්තර ලියන්න ගන්නවෙෙන පැයකකාලයක් එතකොට ප්‍රශ්න කියයක් විතර නවා ප්‍රශ්න හටක් විතරීම එත පැකද ප්‍රශ්න හැටක් කරන්න පුළුවන්ද ප්‍රශ්න කියවනවා හිතලා උත්තරයක් හොයලා ලියනවා එකතු හිතහිත ඉන්න කාලයක් නෑ කියවන්න ඕන ලියන්න ඕන කියවන්න ඕන ලියන්න ඕනේ එකතුර පිතිනව ට්‍රක්චර්ල එකේ ලොකු අභියෝගයක් එතු රචනාව ගන්න රජනාවත් එමතමා අපට නිච්චිත කොටසකින් රචනාව ඇහුවට දරුවනේ ඒ කොටසට අදාළ වෙන මාකන්ස්කීම්ි එක ලකුණු තිෙන පොයින්ස් ටික විතරක් හො හොඳට හඳු නගෙන ලියන්න ලේසින්නේ එතකොට මේ ප්‍රශ්නපත්ත රටවන් තුනට හොදින් මහන දෙන්න පුළුවන්ද විෂේ කරුණු කටපාඩන් කරලා කිසි සේත්න බැයි එනම් අපි මොකක්ද බයිලජෝල තියන අවුල ලියහාගන්න කරන්න හරි වලට මම හොදා අවස්ථාව දෙන්න හදන්නේ මේ බයිලජ විෂයට ඒකක් බී එකක් ගන්න අපි මොනවද කරන්න ඕන කියලා ට පොඩි පෝ්ක් න ොම බලජී චැනලෙක් පටන් ගරන් තේරම් යුබකට හිලා හොයන්න බයිලජි හරි ලේසි බයිලජී වෙරසේ කියන චැනල ඒක තමයි අපි ඔයාලට බලජයට සපෝට් කරන්න හදලතිෙන අලුත්ම චැනලික් ඉන්සා මේකට සම්බන්ධ වෙන්න සබස්ක්‍රයිබ් කරන්න අපි සතිපතාදාන වීියෝ හොදට බලන්න ස්ටඩී කරන්න බයිල සම්න්ධ වෙන ඕනු ප්‍රශ්නයක් අපේ ගහන්න මෙසේ ජදධාන කමෙන්ට්යක්ක්තන්න අපි ලෑස්ති දිගට මොල්ලත්ක ඉදලා මේ බයිලජෝට අවශ්‍ය ඒ බියක් ගන්න අවශ්‍ය සපෝර්්ටි එක ඉතා හොදරදෙන් එන ඔක්කොම ජයින්වන්න අපේ චැනල එක තමයි බයෝහරිලේසි බයෝවරි ඊ.ස.